Welcome to eBay channel. eBay selling common issues. Make a very thorough to you sellers that are common issues. Good a cut it, Tina, a list of among a list of Tamai Gatti, could a good a cut it, Katagal can make it a Tina Pilium on the Gila. May Pilium Nang, Huagan, Mahansi Vendam, you know. Right, Nikam Huagan, Berry, Uttaragan, Tina Pilium Tamai, Hane. හැබැයි මේ මට ටැක්ටිකල් විදියට මේවට පිළියම් හොයාගන්න පුළුවන් කරලා හොයාගන්න පුළුවන් ටැක්ටිකල් විදියට හොයාගන්න පුළුවන් ඒකයි මම හැම වෙලෙම කියන්නේ think wisely කියලා බලමු මොනවද කරන්න පුළුවන් ඒවා කියලා right sorry මොනවද තියෙන issues right පළවෙනි එක තමයි sales නැහැ ඒක තමයි හැමෝගෙම ගාව තියෙන්නේ no sales කොච්චර කිව්වත් කියන්නේ sales එන්නේ නැහැ කොච්චර මේවා දැම්මත් එන්නේ නැහැ එතකොට less sales සමහරට කියනවා කාලයක් දැම්මා ඊට පස්සේ sales අඩු වුණා. දැන් මොකක් හරි තැනකට ගිහිල්ලා ඉගෙනගෙන ආනකොට එතන sales හොඳට තිබ්බ හැබැයි ඊට පස්සේ නැහැ. එක්කෝ එතන sales තිබ්බේ නැහැ දැන් ටිකක් එනවා ආයි යන්නේ. ඒ කියන්නේ constant එක නේ එක දිගට sale එකක් වෙන්නේ නැතුව මේක නැවති නැවති යන්නේ. ඒ කියන්නේ issue එකක් තියෙනවා. එතකොට list කරන්න තිබ්බම authentic විදිහට මේක වැඩි කරගන්න නැතුව වැඩි වැඩි වෙන්න දෙන්න නැතුව කෝල් කරලා වැඩි කරගන්නවා වැඩි කරගෙන ලිස් කරනවා 100 200 ලිස් කරනවා හැබැයි විකිරෙන්නේ නැහැ පළවෙනි එකට තමයි යන්නේ පුලන්තරන් ලිස් කරගන්නවා හැබැයි සෙල් වෙන්නේ නැහැ ඊට අමතරව මං ගාවට සෙන්සේෂන් වල තියෙන කට්ටියම දැකලා තියෙනවා අයිටම් එකකට දාගන්න ක්වොන්ටිටි 100 200ක් ඒම වුණාට ගන්න views තියෙන්නේ 30 40ක් මාස දෙක තුනකට ඉතින් වැඩන්න නිකන් මේ වේලෙනවා අපි වාසයම කියනවනම් නිකන් වේලෙනවා ඒ කඩේ ඉතින් අපරාධ එච්චර මෙයා කරන්නේ ඊට අමතරව තව item 70ක් දාගත්තම අතන quantity දෙකක් දාලා තව මොන හරි කරන්න පුළුවන් මේ හරියට keywords දාලා list කරගත්තොත් right ඊට පස්සේ තියෙනවා views තියෙනවා හැබැයි active නැහැ මේ sale එක මම අර කලින් කිව්වා වගේ කොච්චර තිබ්බත් active කවුරුත් නැහැ ඔයා daily log ගිලා බලුවොත් අද බලනකොට 40 හෙට බලනකොට 40යි අනිද්ද බලනකොට 41යි ඊයින් අනිද්ද බලනකොට ඒත් 41යි. ඒතර සතියේටම එන්නේ views දෙක තුන. අන්න ඒ වගේ වැඩක් නැහැ මේ listing තියාගෙන. right. එතකොට ඒ වගේ listing එක මම extra tip එකක් දෙන්න. ඒ වගේ listing එක කවදාකවත් end කරන්න යන්න එපා revise කරන්න. මොකද ඒ තියෙන views ටික ඔයාලට බේරගෙන තව views ටිකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ already එක season වෙච්ච listing එකක්. right. එතකොට මේක මගහරව ගන්න මොනවද කරන්න පුළුවන්? අපි බලමු. දැන් මේ තියෙන්නේ කඩයක් මේක තමයි මම එක්සැම්පල් වලින්ම කියන්නේ මේ කඩයක් කියන්නේ මේක තමයි වාගේ ස්ටෝව් එක රයිට් මේ කඩෙත් බැලුවම බැලු බැලමටම කවුරුත් පේන්නේ නැහැ රයිට් එතකොට ඔයා ට්‍රයි කරන්න ඕන එක දවසකට අඩු ගන්න 20 එක්කෙනෙක්වත් ඔයාගේ මේකට ගෙන්න ගන්න ගොඩක් තැන් වලට එනවා හැබැයි ඇවරේජ් එක කියන මං කියන්නේ කාගේ එන්නෙම නැති කඩයකට ඒ කියන්නේ views ගොඩාක් අඩු තැනකට අඩුම ගන්න එක්කෙනෙක්වත් ගෙන්න ට්‍රයි එකක් දෙන්න ගෙන්න ගන්න ට්‍රයි එක දෙන්න ඕන. එතකොට ගොඩාක්ම මේවට මේ දැන් අපේ දැන් ලංකාවේ ගොඩාක් ප්‍රොෆෙෂනල් ටිකක් ටැක්ටිකල් හිතනවා. හිතල ඉතින් කරනවා. ඉතින් මං හිතන්නේ කෙනෙක්වත් එන්නේ නැති ස්ටෝස් ඉන්න තිනවා කියලා. හැබැයි සමහර ඒවා තියෙනවා මං ගාවට ආව සෙෂන්ස් වලට ආපු කට්ටියකෙත් ගොඩාක් මාස 3-4ටම තියෙන්නේ views 30ක් 40ක් වගේ. يعني ගොඩාක් මදි. එතකොට මේකට ඩේලි විසිටර්ස් ලා ගෙන්න ගන්න ට්‍රයි කරන්න. එතකොට ඒකට ඔයාට ගන්න පුළුවන් දැන් හිතන්න නිකන් අපි සාමාන්‍ය ජීවිතේට අලුතෙන් කඩයක් දාලා හරි පරණ කඩයක් හරි සේල්ස් නැත්තම් මොකද කරන්නේ? බ්‍රෝෂර් ටිකක් ගාලා හරි විකුණනවා. ඉස්සරහට ගෑනුල මේ ටිකක් දාලා හරි ඩාන්ස් කරනවා හරි ආගුණන ප්‍රොෂස් බෙදනවා හරි මේව කරනවා. අන්න ඒතර කවුරු හරි පොඩ්ඩක් ඔන්න ඔතන ගැවසෙන්න පටන් ගන්නවා. ඒතර කට්ටිය අතුරට එන්න ඕන අපිට අයිටම් සේල්ස් සෝරි සේල් වෙන්න. ඒතර 10 දිනක්වත් ආව තරු ගන්න එක්කෙනෙක් හරි අරගෙන යයි. මම ඔක හැමදාම දෙන ප්‍රයිම් එක්සැම්පල් එකක්. අපි සාමාන්‍ය ජීවිතේ දාලා තියෙනවා කඩේකට කවුරුත් එන්නේ නැත්නම් කවුරුත් අතුරට යන්නේත් නැහැ. right එතකොට try කරන්න විදි තියෙනවා ඒව try කරන්න ඕන එතකොට තමයි sale එකක් වෙන්නේ ඊළඟට දේ තමයි මම කලින් මගේ වීඩියෝ එකත් කියලා තිනවා කඩේ කවදාකවත් වහලා තියන්න බෑ දැන් මෙහෙම වහ කඩයක් වහලා තිබ්බම මොකද කරන්නේ එන්නේ නැහැ දවස ගානේ වහලා තියෙනවා එන්නේ නැහැ ඒ කියන්නේ ඔයා daily මේකට log වෙන්න ඕන වාගේ eBay account එකේ daily log වෙන්න ඕන ඇවිල්ලා අර මම අනි කලින් වීඩියෝ කිව්වාගේ හැම item එකක්ම හැම listing එකම click කරන්න click කරලා බලන්න එතකොට activity එකක් තියෙනවා මේ කලින් කිව්වා වගේ වහලා තියෙන කඩේකට කවුරුත් එන්න කැමති නැහැ හැරල යන එක තමයි කරන්නේ. හරි එතකොට මේවා මේ ඔවාගේකට views නැති එකයි කටි එන්න නැති එකයි මගහරව ගන්න ඔයාට පුළුවන් පොඩි දේවල් ටිකක් කරන්න. ඒ කියන්නේ මේ දැන්
keyword දාලා listing කරනවට වඩා එතකොට item එක research කරගෙන ඒකට කාලය කැප කරගෙන ඒකත් කරනවටත් කරන්න අවශ්‍යයි. ඊට අමතරව මේව කරලා පොඩ්ඩක් ඔයගෙට views ටිකක් හදාගන්න පුළුවන්. Right? You can views කියන potential sales. Right? ඔයා Facebook page එක පටන් ගන්න ඔයාගේ store එකේ නමින්ම. Example එකට කියනකො epal කියලා වාගේ store එක එතකොට හදන්න epal store කියලා හරි මොකක් හරි epal නමින් හරි හදන්න page එකක් හදන්න page එක හදලා ඒකේ website එක දින්න දැනට වාගේ store එකේ web link එක දෙන්න ඊට පස්සේ මේ facebook page එකේ ඔයා දාගන්න වාගේ එකේ තියෙන items ඒ කියන්නේ premium items එකක් දාගන්න මුලින්ම දාගෙන මෙන්න මේ facebook page එක boost කරන්න බූස් කරන්න ලංකාවට බූස් කරන්න යන්න එපා පුළුවන් තරම් පිටරට වලට බූස් කරන්න එක්සැම්පල් එකට කිව්වොත් ඉතින් හිතන්න ෆිෂින් මොනවා හරි කරනවා කියලා ඒතර මම අර කලින් කිව්වා ඇක්වාරියම් ගොඩක් ගන්නවා ග්‍රීන්ලන්ඩ් වලින් අන්න ඒ වගේ එකක් කරනවා ග්‍රීන්ලන්ඩ් වලට මේ පොඩ්ඩක් ફોකස් කළ කරන්න සල්ලි පොඩ්ඩක් වැය වෙයි මොකද ලංකාවට කරනවා කියන්නේ පිටරට කරන කොට වැය වෙනවා හැබැයි වාට දිගු කාලීනව ඒකෙදි එක ලයික් එකක් හරි වැටිලා page එක follow කෙනෙක් આવුවොත් අන්න එයා existence වාට දිගටම තියාගන්න පුළුවන් customer කෙනෙක්. ඒ කියන්නේ genuine customers ලා. පොඩ්ඩක් පොඩි මුදලක් වැයවේ හැබැයි පොඩ්ඩක් සාර්ථක විදිහට කරන්න පුළුවන්. මගේ stores දෙකකට මම කරනවා මේ වගේ Facebook page එකක් තියාගෙන. එතකොට ඒකෙන් මට සැලකිය යුතු traffic එකක් එනවා. ඉතින් ඔයගලටත් කරන්න පුළුවන් ඒක හරියටම tactically ඉඳලා හරි countries ටික හොයාගෙන මෙව කරන්න. දැන් ඕක ලංකාවට කරන්න ගියොත් එන්නේ ලංකාවේ කට්ටිය කරන කට්ටිය අපේ කම අපිම කට්ටිය කොපි කරන්න නැතුව කොපි කරන්න පෙළඹෙනවා. එතකොට මේකේ වැඩක් නැති වෙනවා. පුළුවන් තරම් අර මම exclude කරපු countries ටික අයින් කරලා අනිත් countries වලට දාගන්න පුළුවන් හොඳයි. ගොඩක් ඇමරිකාව focus කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි ගාන ටිකක් යනවා. හැබැයි මේක සාර්ථක විදියක් විදියට කරගන්න පුළුවන්. එතකොට ට්විට් account එකක් හදාගන්න. ට්විට් account එකත් ඒ විදිහටම නමින් හදාගන්න. හදාගෙන ට්විට් account එක share කරන්න. FB එකේ share කරන්න ට්විට් එකේ. ඔය දෙකින්ම share කරගන්න. මොකේ හරි කමන්නේ customer කෙනෙක් කියලා අපේකට අපේ store එකේ තියෙන items වල click එකක් දාගන්න ඕන. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව Facebook එකේ ඔය weekend වලට තියෙන පොඩ්ඩක් ඔය මොකක් හරි brochure මේ sorry graphically මොනවා හරි හදලා sale event එකක් වගේ හදන්න. ඔයාට sale event එකක් කරගන්න බෑ. කරගන්න නැතුව තියෙන basic store එකක් නැත්නම් starter store එකක් නැති seller කෙනෙක් නම් නිකන් මෙන්න මේ වගේ Facebook එකේ හදන්න මෙන්න මේ කාලෙදි මේක අඩු වෙනවා. ඒතකොට අඩු ගානේ customers ලා මේ click කරනවා. ටිකක් පරණ වෙන්න දීලා ටිකක් click කරනවා. click කරාට පස්සේ මේවට views එනවා. පොඩ්ඩක් sales ටිකක් හැදිලා එයි. right ඒක මේක පරිබාහිරව කරන ඒවා. අනිත් එක තමයි ගොඩක් effective එකක්. මගේ දෙකක් තියෙනවා. YouTube channel එකක් පටන් ගන්න. එතකොට ඔයගොල්ලෝ බලලා YouTube channel එකක් කරලා කොහොමද කරන්න කියලා. YouTube channel එකේ ඔයාගේ products ටික දාන්න. products එක දානවා කියන්නේ මේ images නෙමෙයි. ඔයාගේ මම අර කලින් කිව්වාගේ AliExpress එකේ ඉන්න supply කෙනෙක් හොයාගන්න. හරි කතා කරලා මේව කරලා එයාගේ තියාගාව තියෙනවා videos මේ වට. හොඳ HD quality videos තියෙනවා. එයාට කියන්න ඔයාගේ මේක මගේ ඉන්නවා මේ customer base එක අර විදිහටම කියලා මේක මට ප්‍රොමෝට් කරන්න දෙන්න ගොඩක් customer base එක මට වඩා හොයලා දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වීඩියෝ එක පුළුවන් තරම් ගන්න බලන්න. ඒගොල්ලෝ වීඩියෝ එක දෙනවා ඒගොල්ලෝ WeChat හරහා හරි WhatsApp නම් නැහැ ඒගොල්ලන්ගේ email එක through හරි ඒගොල්ලෝ එවනවා ගොඩක්ම email උයි WeChat through තමයි එවන්නේ. ඒගොල්ලන්ගේ ඉල්ල ගන්න ඒ එන videos ටික මේකේ upload කරන්න. ඔයාට කාගෙවත් රයිට් එකක් නැහැ. එයාට කියන්නේ YouTube එකේ දානවා කියලා. ඒකට එයාගේ වීඩියෝ තමයි ඔයා දාන්නේ. එයා කවදාකවත් කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ. YouTube එකේ මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාට එතකොට YouTube එකේ මේක ලයිව්ලි වීඩියෝ එකක් බලලා ප්‍රොඩක්ට් එක ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒක අපි කවුරුත් දන්නවා. අන්න එතකොට නිකන් හිතන toy ගන්න එකක් කියලා toy ගන්න එක වැඩ කරන විදිහ එයා වෙනම ඔක්කොම bubbles දාලා විදිනේවයි bubble balls දාලා විදිනේවා. එතකොට rambo gun තියෙනවා. එක එක sorry rambo නෙමෙයි terminator gun තියෙනවා. ඉතින් ඒවා හදන විදිහ assemble කරන විදිහ disassembled කරන විදිහ ඒ ඔක්කොම එතන videos තියෙනවා. අන්න ඒව දැම්ම පොඩක් attract වෙනවා කට්ටිය. එතකොට ඒ එකම දාගන්න ඔයාගේ description එක link එක දාන්න. මෙන්න මේකෙන් මේක ගන්න පුළුවන් කියලා. ඔයාට එතකොට කිලෝමීටර් ඩිරෙක්ට් ආනි අනිවාර්යයෙන්ම ඔකට ආස එක්කෙනා බලලා ගන්නවා. ඊට අමතරව ඉතින් channel එක promote වෙන ගත්තම channel එක නුත් ඔයාට views ටිකක් හම්බ sorry subscribers ලම් වෙයි. එතනින් පොඩ්ඩක් හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ ලොකුවට කරන්න දෙයක් බැරි channel. මොකද අපි නෙමෙයි මේක මේ videos කරන්න පිට කෙනෙක්. හැබැයි ඔයාට මූලිකම සාධකය වෙන්නේ eBay එක අපිට traffic එක ගෙන්න ගන්න. ඒ අතරතුර කරලා පරිබාහිර දිග්ගාලන YouTube එකේ තාමන හරි කරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ subscribers 1000ක් ගත්තට පස්සේ. ඒක දෙවෙනි කාරණේ. හැබැයි පළවෙනි කාරණේ විදිහට අර පුළුවන්තරම් sellers ලගින් videos ඉගෙන ගන්න. videos ඕන විදිහකට දෙනවා ඒගොල්ලෝ. ඒ ටික අර මේකේ upload කරලා මේක පොඩ්ඩක් up වෙන්න දීලා
අන්න මේකෙනුත් ඔයාට පොඩ්ඩක් ට්‍රැෆික් එක හදා ගන්න පුළුවන්. එතකොට මේ කිව්ව විදි තුනෙන්ම try එකක් දෙන්න. එතකොට කවදාකවත් කාටවත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට views නැහැ, මේව නැහැ කියලා. හැබැයි කියන්න වෙන්නේ නැහැ. ඔයාට ඔයා එවෙනි මහන්සි වෙලා FB page එකක් හදාගන්න, Twitter account එකක් හදාගන්න, YouTube හදාගන්න. ඊට අමතරව WhatsApp group එකක් කියනවා. WhatsApp group එකේ ලංකාව නැතුව වෙන කොහේ හරි මේ ගිහිල්ලා ඒ ටික හරි දාන්න. මම දැකලා තියෙනවා web එකේ තියෙනවා මේ invitation links තියෙනවා. එක එක tech වලට තියෙන groups ඔන්නෝම තියෙනවා. පොඩ්ඩක් try කරන්න. ඒව ගිහිල්ලා බලන්න, ඒවට join වෙලා හරි මෙන්න මේවා share කරලා දාන්න පුළුවන්. නැත්නම් forum වල share කරන්න, ඔයාගේ web එකක් තියෙන web page එක share කරන්න, ගොඩක් දේවල් ඉතින් කරන්න පුළුවන්. මූලිකම දේ තමයි ඔයාගේ traffic එක හදාගන්න එක. ඉතින් මේ වගේ sorry link ටිකකුත් දාලා YouTube channel එකකුත් දාලා මාසයක්ට පොඩ්ඩක් මහන්සි වුණා නම් ගොඩක් traffic එකක් හැදිලා එයි. එතකොට අර කලින් කිව්ව ඒවට උත්තර ටික හම්බ වෙනවා. ඔතෙන්ටික් විදියට තමයි මේකත් වෙන්නේ. ඉතින් ඔයාගේකට එන click එකක් additional එකක්. ඉතින් ගොඩක් ටිකක් සාර්ථක වෙයි ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මටත් මාත් කරන නිසා ඔන්න අලුත් ටිප් එකක් දුන්නේ. මොකද හැම කෙනෙක්ම මම අහන්න නිසා ඔබ මේක කරන්න ඔයගොල්ලෝම දන්නවා. ඉතින් කොච්චර සමාජ ජාලා වලින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්ද කියලා. ඒක හරියටම පාවිච්චි කරන වගේ ස්ටෝ එක බිල්ඩ් අප් කරගන්න. හැමදාම කියන වගේ good luck එහෙනම්. Think wisely, don't work hard, work smart. Happy selling. Please subscribe my channel. FB page checking ඕනම කෙනෙක් දන්නවා දැන් consultancy session එකක් අවශ්‍ය නම් එන්න කියලා කතා කරන්න පුළුවන් කියලා එතනින්. එහෙනම් ගිහිල්ලා එන්නම්. නැවත video එකකින් හම්බ වෙමු. All the very best. Bring more dollars to Sri Lanka.